तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स තෙරුවන් සරණයි සිළු දිනාටම මේ ඔබ අප සමග එක් වී සිටින්නේ කිනුතුලාගල ආරණ්‍ය සේනාසනය මගින් ගුණට විකාශනය කරනු ලබන අරුණක අරණක රැකවරණ වැඩසටහන සමගයි මේ වැඩසටහන මගින් අපි මේ දිනවල සාකච්ඡා කරමින් පවතින්නේ පිරිත පරිත්‍රාණ දේශනාව සම්බන්ධවයි එහෙමනම් අපි පහුගිය සතියේදී සාකච්ඡාවට භාජනය කරේ මේ පිරිතේ සඳහන් දසධම්ම සූත්‍රයට පසුව අපිට ඊට පස්සේ මේ පිරිවාණ පොත් වහන්සේගෙන් මුණ ගැහෙන මහා මංගල සූත්‍ර සම්බන්ධවයි අපි සාකච්ඡාවට භාජනය කරේ එහෙමනම් අදත් මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සඳහා අපී තාමත් ගෞරවෙන් ආරාධනා කර සිටියා කිනුතුලාගල ආරණ්‍ය සේනාසනේ ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ත්‍රිපිටකාචාර්ය නම කියන්න අවසරයි ගරු තල්ගම්මේ සුදීරානන්ද ස්වාමින් වහන්සේට මේ ස්වාමින් වහන්සේ අපි සියලු දෙනා වෙනුවෙන්ම නමස්කාර පූර්වකව ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේ පිළිගන්නවා අවසරයි ස්වාමින් වහන්සේ එහෙමනම් අද අපි මේ සාකච්ඡාවේදී ගියවර සාකච්ඡා කර අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාත පූජනීයානං ඒතම් මංගල මුත්තමං එහෙමනම් අපි ගියවර සාකච්ඡා කර බාලයන් කවුද මේ බාලයන් කියන්නේ බාලයන් ඇසුරු කර යුත්තේ කෙසේද කියන කාරණාව ඊට අමතරව පණ්ඩිතයන් පණ්ඩිතානංච සේවනා පණ්ඩිතයන් තෝරා ගැනීම හඳුනා ගැනීම පණ්ඩිතයන් ඇසුරු කිරීම ආදි කරුණු ගැන අපි සාකච්ඡා කරා ඊට අමතරව පිදිය උත්තම් පිදීම ආදි වශයෙන් මේ සම්බන්ධව පුරුල් විග්‍රහයක අපේ ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරා එහෙමනම් අද අපි මේ සාකච්ඡාවේ මූලාරම්භයක් වශයෙන් අද අපි ඊළඟ කාරණාවට ඒ කියන්නේ හතරවෙනි මංගල කාරණාව සම්බන්ධව පතිරූප දේශ වාසෝච කියලා සඳහන් වෙනවා අපි දැනගන්න කැමති අපේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් මේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම කියලා මෙතනින් බුදුරජාණන් වහන්සේ කොහොමද අදහස් කරේ ධර්මය කොහොමද මේක විග්‍රහ කරන්නේ කියලා උන්වහන්සේගෙන් අපි පළමුවෙන්ම විමසන්න කැමති ස්වාමීන් වහන්සේ. ඔව් අදත් සුපුරුදු ආකාරයෙන් අරණක රැකවරණ තේමාව යටතේ ඉදිරියට යන පිරවාණා පුත් වහන්සේ තුල පවතින තවත් එක් වෙලුමක් ධර්ම සාකච්ඡාවක් විදිහට තමයි මෙය දිගහැරෙන්නේ මේ කටයුතු කරගෙන යෑමට වර්තමානයේ අපට ත්‍රිපිටකයේ අතරක් නැර හදාරන්නට පිළිපදින්නට අවශ්‍යයි කියන උත්තේජනය ලබා දුන්නු පසුබිම ලබා දුන්නු ශ්‍රී කල්යාණ යෝගාසම සංස්ථා සමුත්පාදක අස්මදාචාර්යෝත්තම අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශාභිදාන නායක මාහිමියන් වහන්සේගේ මහා බෝධිසත්ව ජීවිතයට මේ අපි කරන ධර්ම සාකච්ඡාව උපහාරයක් වේවා ගුරු පූජාවක් වේවා කියලා උන්වහන්සේ අපවත් වුණත් ශ්‍රී නාමයට ඒ විදිහට අපි ගරු කරමින් මේ සාකච්ඡාව සමග එකාත්මී වන ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ වැඩ කටයුතු කරගෙන යාමට උදව් කරන සත්පුරුෂ උදවියටත් සෙත්පෙත් ප්‍රාර්ථනා කරමින් අහපු ප්‍රශ්නයට මම මේ විදිහට ප්‍රවේශයක් ගන්නම් මේ ගාථාව තුළ මංගල කාරණා තුනක් සඳහන් වෙනවා පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පණිදිච්ච
පළවෙනි එක පතිරූප දේශ වාසොච්ච. අපේ ජීවිතවල ගාක් තැන් වෙනස් කරන හැටි වෙනස් වෙන හැටි තීරණය වෙන්නේ අතීත ජීවිතවල දියුණු කරගෙන තියෙන කුසල කුසල කර්මයන්ගේ බලපෑම මත 100%ක් නොව 90%ක් විතර එකී කාරණා තීරණය වීමේ පොදු සාධකය යතිත ජීවිතවල පුරුදු කරගත්තු කුසල කුසල කර්ම ශක්තිය. එතකොට සුදුසු ප්‍රදේශයක වාසය කිරීම ගාක් දික් කරන්නට පුළුවන් පුළුල් කරන්නට පුළුවන් කරණයක්. පතිරූප කියන්නේ සුදුසු දේශ ප්‍රදේශය වාසොච්ච විසීම. ඒතන් මංගලම උත්තම. එතකොට සුදුසු ප්‍රදේශයක වාසය කිරීමට ලැබීම මෙලෝ සැනසීමටත් පරලෝ සැනසීමටත් විමුක්තියටත් හේතුයි කියන එක තමයි මෙයින් කියවෙන්නේ. අපි කොහොමද දැන් එක එක්කෙනාට එක එක ප්‍රදේශ සුදුසුයි කියන්න පුළුවන් නේද? කෙනෙක් කියන්න පුළුවන් ඇමරිකාවට ගියා නම් ඕස්ට්‍රේලියාවට ගියා නම් ඉංග්ලන්ඩ් වලට ගියා නම් රෂ්‍යාවලට ගියා නම් ජපානෙට ගියා නම් චීනෙට ගියා නම් හොඳයි කියලා. එක්තරාකාරයකින් හරි, හැබැයි සර්වාකාරයෙන් නෙමෙයි. හරියටම ගත්තොත් ඔබ එකඟ වෙයි ප්‍රාණඝාතය නොකර ඉන්න පසුබිම තියෙන, සොරකම් නොකර ඉන්න පසුබිම තියෙන, කාමයේ වරදව හැසිරීම නොකර ඉන්න පසුබිම තියෙන, මුසාවාද, කේලම්, සැඩපරුස වචන, ඕපදූප කතා නොකර ඉන්න පසුබිම තියෙන, අනුන්ගේ දෙයට ආසා නොකර ඉන්න, අනුන් නැසේවා මැරේවා කියන යදීම් තත්වයට පත් නොවී ඉන්න, අවබෝධයෙන් ජීවත් වෙන්න කියලා ගම්. ජීවිත පරිහරණයේදී අවබෝධයෙන් ඈත බලලා කටයුතු කිරීමෙන් හැකිව ජීවත් වෙන්න. මේ කාරණා ටික ගත්තොත් මෙන්න මේ එහෙම ප්‍රදේශයක් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? එහෙම ප්‍රදේශයක් දැන් ඇතම් කෙනෙකුට එන්න පුළුවන්. මෙහෙම කුකුල් කොටු තියෙන මිනිස්සෙක්, ඌරු කොටු තියෙන මිනිස්සෙක්, හරක් කොටු තියෙන මිනිස්සෙක් එයා ප්‍රාණඝාතයෙන් වැළකිලා ඉන්න ප්‍රදේශයක වාසය කරන්න කැමති නොවෙන්නට පුළුවන්. සොරකමටම පුරුදු වෙලා ඉන්න අපේ රටේ නම් 225 අතිබහුතරය ඒ පිළිලේම පල්හැට ඇවිල්ලා පොඩි තැන ඉඳලාම හොරකම, පුංචි සිල්ලර කඩේ දක්වාම වංචාව, පුරුදු වෙච්ච කෙනෙක් සොරකම නැති තැනක ජීවත් වෙන්න අකමැති වෙයි. සල්ලාලකම් පුරුදු වෙච්ච කෙනෙක් එයින් තොරව වාසය කිරීමට ප්‍රදේශයක් ලැබුණොත් අකමැති වෙයි. අනිත් දුරාචාර ටිකත් ඔහොම ගන්න ඒවට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් සමහර ලාවට එයින් මිදුණු ප්‍රදේශයක ඒව කරන්න බැරි ප්‍රදේශයක වාසය කිරීමට ලැබීම දුකක් විදියට සලකයි. පුද්ගලයෝ එක එක දේ දිහා බලන ආකෘතියින් වෙනස්. ඒ අනුව යහපත අයහපත, සත්‍ය අසත්‍ය තෝරන්න ගියොත් එක සාර්ථක නිර්ණායක වලින් තේරීමක් නෙමෙයි. එනිසා බුද්ධිමන්ත මහත්මා ගතිය තියෙන, තමන්ගේ පැවතුම් අනුන්ට හානිය පිණිස නොවිය යුතුයි කියන සත්පුරුෂ. එතකොට ඒ සත්පුරුෂයා බෞද්ධමයි කියලා, හින්දුමයි කියලා, කතෝලිකමයි කියලා, ඉස්ලාම්මයි කියලා, නැත්නම් ඒ අසත්පුරුෂයා බෞද්ධමයි කියලා, හින්දු කියලා, ඉස්ලාම් කියලා, කතෝලික එහෙම තෝරන්න බෑ. බෞද්ධයෝ අතරත් ඒ දුරාචාර වලින් මිදෙන්න අකමැති පිරිසක් ඉන්නවා. අනික් ආගම් වල අය අතරත් ඉන්නවා. ඒ නිසා කොයි ආගමේ හිටියත් මනුෂ්‍ය ධර්ම ටික අවසාන විමුක්තියේ යම් යම් වෙනස්කම් හිතවල තියෙනට පුළුවන්. නමුත්
පේන තෙක්මානේ තමන්ගේ පැවතුම් අනුන්ට හිංසනේ පිණිස නොවිය යුතුයි නාස්තිකාර දේ අත්හල යුතුයි සතුටින් ජීවත් විය යුතුයි කියන මෙන්න මේ මහත්මා ගතියෙන් යුතු වැදගත් සම්භාවනීය මානසිකත්වයක් ඇති සහ එහෙම වෙන්න කැමති අයට පසුබිම සකස් කරන ප්‍රදේශය තමයි මෙතන කොටින්ම කීවොත් සරලව කීවොත් පොදු කරලා කීවොත් සුදුසු ප්‍රදේශයක වාසය කිරීම යන්නෙන් අදහස් වෙන්නේ. ඔක තව ගැඹුරට යනකොට අපි සාමාන්‍ය කෙනෙක් කෙනෙකු නරකයි කියන්න පාවිච්චි කරන ප්‍රාමාණිකත්වයෙන් ගන්න බුද්ධිමත් කාටත් එකඟ වෙන්න පුළුවන් කාරණා මොනවද? ප්‍රාණඝාතය කරනවා නම්, සොරකම් කරනවා නම්, කාමයේ වරදව හැසිරීමල දෙනවා නම්, බොරු කේලම් සැඩපරුස හිස් වචන කතා කරනවා නම්, අනුන්ගේ දේවල් මට වේවා කියන යදීම් පිදීම් ඇති පෙරේත තදබල ලෝභකම තියෙනවා නම්, ඊළඟට අනුන් නැසේවා මැරේවා කියන මට්ටමට යදින මට්ටමට මානසිකත්වයක් තියෙනවා නම්, අනෙකුත් තෘෂ්ණාදී කෙලෙස් රාගය අධික, ද්වේෂය, මෝහය, මාන්නය, කුසීතකම, හිතේ නොසන්සුන්කම, ක්‍රෝධ උපනාහ, මක්ක පලාස, ඊර්ෂ්‍යා මාස්චර්ය නැත්නම් මච්චර්ය, කපටිකම නැතිගුණ ඇඟවීම, තමාහුවා දැක්වීම, අනුන්ට අපහාස කිරීම, මුරණ්ඩුකම එකට එක කිරීම, මෙන්න මේ ධර්මතා බෞද්ධ සමාජයත් පිළිකුල් කරනවා. ඒ ධර්මතාවන්ගෙන් හෙබි පුද්ගලයව හින්දු සමාජයත් කොන්දේසි විරහිතව පිළිකුල් කරනවා කැමති නෑ. කතෝලික සමාජයත් කොන්දේසි විරහිතව ඒ අය හොඳ නෑ කියලා ප්‍රතික්ෂේප කරනවා. ඉස්ලාම් සමාජයත් ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් ඒ දුරාචාර අඩු, ඒ දුර්වලතා අඩු අය ඉන්නවනම් බෞද්ධ සමාජයේත් සම්භාවනීයයි, කතෝලික සමාජයේත් සම්භාවනීයයි, හින්දු සමාජයේත් සම්භාවනීයයි, ඉස්ලාම් සමාජයේත් සම්භාවනීයයි. මොහොතකට බුදුරජාණන් වහන්සේත් අමතක කරලා, යේසුස් වහන්සේත් අමතක කරලා, අල්ලා දෙවියන් වහන්සේත් අමතක කරලා, ප්‍රශ්නේශ්වරයන් වහන්සේත් අමතක කරලා මේ ටික මතක් කරගත්තා නම් හරි. ඔය කියවෙච්ච ටික මතක් කරගත්තා නම් හරි. එතකොට අපි දෙවියන් හමුවේ හොඳයි, බුදුන් හමුවේ හොඳයි, ඔක්කොමත් හරි. විශ්ව ධර්මතාව අනුව, විශ්වීය යථාර්ථය අනුව අපි හොඳ වෙලා. ඔන්න ඔය හොඳවීමට අවශ්‍ය කරන කාරණා අටක් තියෙනවා නම් අන්න ඒක ප්‍රතිරූපදේශ, يعني මේ ප්‍රතිරූපදේශ වාසය කියනකොට ඒ පුළුල් වචනයට ඒක අන්තර්ගත වෙනවා, විකාශනය වෙනවා. පළවෙනි එක තමයි තයෝ අපායා. අන්න ඔය කියන හොඳ වෙන්නට බෑ කයින් වචනයෙන් සිද්ධ වෙන ඔය කියන දුරාචාර වලින් වැළකිලා, මනසෙත් අර කියන මනෝ දුර්වලතා, මනෝමය දුර්වලතා නැති කර ගැනීමට තයෝ අපායා, අවීචේන සත්වයකට බැහැ. තිරිසං අපායේ ඉන්න සත්වයකට බැහැ. ප්‍රේතාපායේ ඉන්න සත්වයකට බැහැ. ඒ අයගේ මේ ධර්මතාවන් ඔය කියන ඒවා අඩු වැඩි වශයෙන් තියෙනවා. හිතලා කල්පනා කරලා පාලනය වෙනවා කියන එකක් බැහැ. හැබැයි ස්වභාව ධර්මයෙන් ඒගොල්ලන්ට පාලන තන්ත්‍රයක් નિરાයාසයෙන් ලැබිලා තියෙනවා. හරි, එනිසා ඔය වෙනස් වීම කරගන්න අවශ්‍ය නම් ඒ තුනේ හිටියොත් බෑ. ආරුප්පා අසඤ්ඤං, කාට තේරුණත් නොතේරුණත්, කවුරු පිළිගත්තත් නොපිළිගත්තත්, කවුරු කැමති වුණත් අකමැති වුණත්, අරූප ලෝකේ කියලා
සත්වවාසයක් තියෙනවා. එහ රූපකයක් නැහැ. එහෙ තියෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන අපට මේ දැනෙන එක බෞද්ධයට පමණක් දැනෙන දෙයක් නෙවෙයිනේ. සැප දුක් මධ්‍යස්ථ විඳීම් දැනීම් ඈ බෞද්ධයට පමණක් නෙවෙයිනේ. හඳුනා ගැනීම් බෞද්ධයට පමණක් නෙවෙයිනේ. රාගාදී මුල් කරගත්තු චේතනා, අලෝභ ආදී මුල් කරගත්තු චේතනා පහළ වෙන්නේ. ඊළඟට බෞද්ධයට පමණක් නෙවෙයිනේ විඥාණය හිතක් තියෙන්නේ. එතකොට අන්නේ හතර තියෙන කොටසක් තියෙනවා. මනස දියුණු කරපු උතුම, කෙලෙස් දුරු කළ උතුම මේක දන්නවා. ආ එහෙයි. නමුත් එහෙයි හිටියට එහෙයි ඉඳලත් මේ කියන වැඩේ අර කියපු ආකාරයට අර මනසේ තියෙන කෙලෙස් ටික පවා ඇදලා හකදාලා ප්‍රණඝාත ආදිය සිද්ධ වෙන්නේ නැහැ. උසවාද ආදිය සිද්ධ වෙන්නේ නැහැ. මනසේ කුණු කන්දල් ටික එළියට ඇදලා දාලා තිබුණා නම්, දුරු කරලා තිබුණා නම්, ප්‍රහාණය කරලා තිබුණා නම්, එතකොට එහෙ ඉඳගෙන ඒ වැඩේ කරන්න බෑ. ඒ පූර්ණ පවිත්‍රතාව ඇති කරගන්නට බෑ. අසඤ්ඤ සත්වේ එහෙ රූප කයක් තියෙනවා. ඒ කරපු ධ්‍යාන කුසල කර්මයට අනුකූලව ලැබිච්ච. එහෙ ඉඳලා කරන්නත් බෑ. මොකද හිත නැතුව කොහොමද කෙලෙස් දුරු කරන්නේ? අතනදි බෑ. අස මේ අරූප ලෝකෙදි බෑ. පරතෝ ඝෝෂ ප්‍රත්‍ය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය මුසු වෙච්ච ධර්ම ශ්‍රවණයක් කරන්නට ඕනේ. අරූප ලෝකේ රූප නැති නිසා සෝත ප්‍රසාදය කන නැහැ. ඒ නිසා එතන සෝවාන් වෙලා ගිය කෙනෙකුට ඉතුරු මාර්ගඵලවලට එන්නට පුළුවන්. සෝවාන් වෙන්න එහි ඉඳලා බෑ. ඒ නිසා අරූපයයි අසඤ්ඤ සත්‍යයයි අර මුලින් කියාගෙන ආපු හොඳ කෙනෙක් වෙන්න ආගම් කොන්දේසි විරහිතව, අපේ කොන්දේසි විරහිතව හොඳ කෙනෙක් වෙන්න, හොඳ පුද්ගලයා. එනම් ප්‍රාණඝාත ආදිය කරන්නේ, මුසාවාද ආදිය කරන්නේ, හිතේ රාග ආදී සිතුවිලි දුරු කරන්නට වෑයම් කරනවා, ඒවා නැති කරලා එක්කෝ ආන්න ඒ කියන හොඳ පුද්ගලයා. ඒ පුද්ගලයා හොඳ නෑ කියලා කටක්වත් කියන්න බෑනේ. කතෝලික කෙනෙකුට කියන්න පුළුවන්ද ප්‍රාණඝාත ආදිය කවදාක්වත් කරන්නේ, මුසාවාද ආදියකට කවදාක්වත් ලක් වෙන්නේ නෑ. ළඟට හිතේ රාගය නෑ, ద్వේෂය නෑ, මෝහය නෑ, මාන්නේ නෑ, ඉරිසියාව නැ, මසුරුකම නැ. අර මම මුලින් කිව්වේ ඒ ධර්මතා නැති පුද්ගලයෙක් නරකයි කියන්න පුළුවන් හින්දු අයට, ඉස්ලාම් අයට, කතෝලික අයට. නරක නැ හොඳයි. මොකද ඒගොල්ලොත් නරකයි කියන්නේ අර ටික තියෙනකොට. ප්‍රාණඝාත ආදී මුසාවාද ආදී තාවර මනෝ චිත්ත ධාරාවන්, සිතවිලි ධාරාවන් අනුන්ට දුක් පිණිස හේතු වෙන නරකයි කියලා හඳුන්වන. එතකොට අන්න මේ තත්වයට පත්වීමට අර අවශ්‍යයි ඒ සම්පත්තික. ඊළඟට පංචින්ද්‍රියානං වේ කල්යා. පසින්දුරං විකුලත්වයට පත් වෙලා තිබුණා නම් ඒත් මේ වැඩේ කරගන්නට බෑ. ඇස උත්පත්තියෙම අඳ වුණා කියලා කියන්නේ, කන උත්පත්තියෙම බිහිරි කියලා කියන්නේ, එයා මේ ජීවිතේ කරපු දෙයක් නෑනේ යාට ඒක එහෙම වෙන්න. එහෙනම් අතීත ජීවිතවල කරපු අකුසල කර්මයක විපාක වශයෙන් උත්පත්තිය ඉඳලාම ඇස් පේන්නේ. මේ ජීවිතේ මුකුත් කරන්න කාලයක් තිබ්බේ නෑනේ. ජාත්‍යන්තයි, ජාති බදිරයි. එතකොට දුර්වල තත්වයක්. එතකොට බරපතල බලපෑමක් කරලා තියෙන අකුසලයේ පැත්තෙන් මනුලෝ උපන්නට ඊළඟට අතපය කොරවෙලාන. ඒ කියන්නේ දුර්වල කුසලයකින් විපාකයක් වශයෙන් ඉපදිලා ප්‍රබල අකුසල කර්ම බලපෑම් කරලා තියෙනවා. එතකොට මනස දුර්වලයි, මනස දුර්වලයි. අපි හිතනවා නම් නෑ එතකොට ලේසි කියලා. නැහැ. ඇගේ මනස රාගාදී කෙලෙසුන්ගෙන් ආතුර වෙන ගතිය වැඩි. ඇගේ මනසේ රාගාදී කෙලෙස් එක්කලා හැප්පෙන්නට තියෙන අලෝභාදුවේ සමෝහ දියුණු කරන්නට තියෙන පෞරුෂය ඒ ජීවිතය තුළ හරි අඩුයි. හරි අඩුයි. එනිසා පංචේන්ද්‍රිය විකලත්වයට පත් වෙලා හිටියානම් ඒත් නැගිටින්නට බෑ. මේ ධමත් එක්කලා කෙලින් වෙන්නට, ඍජු වෙන්නට බෑ. පච්චන්තිමේ ප්‍රත්‍යාන්ත ජනපද. ඒ කියන්නේ ඇත්ත අහඬ නොලැබෙන ප්‍රදේශ. ඇත්ත අහඬ නොලැබෙන ප්‍රදේශය කියලා ගත්තට පස්සේ හරි. බුද්ධ ධර්මය ඇත්ත නේද? බුද්ධ ධර්මයට අර්ථ දෙන්නේ ඇත්ත කියලා. බුදු දහමට කියන්නේ ඇත්ත කියලා. නිදහස් චින්තකයෝ,
ගවේෂකයෝ පර්යේෂකයෝ විද්‍යාඥයෝ බුදුදහම ඇතුළු කොට අනිත් ආගම්ද පරිශ්‍රණය කරලා අනිත් ආගම් වලට ඇතැම් ආගමකට ක්‍රිස්තියානිටි කියනවා තව ආගමකට ඉස්ලාම් කියනවා තව ආගමකට හින්දුයිසම් කියනවා බුද්ධ ධර්මයට කියනවා ත්‍රිත් කියලා ඒගොල්ලෝ කියන්නේ එහෙමයි The gift of truth excels all other gifts. Etta bedadima tamai usasma bedadima. Etta dandima tamai satya dandima tamai satya marga kiya dima tamai usasma dima. Annemai. Etakota ehema gattata passe e etta මිනිසුන්ට හඬ ලැබෙන්නේ නැත්නම් නැගිටින්නට බැහැ එතකොට. අර කියන සත්‍ය අවබෝධ කරන්නට සත්‍ය හඬ ලැබෙන්නේ නැතුව සත්‍ය බග පෙන්වීමේ නැතුව බැහැ. ඒ නිසා අන්න ඒක තමයි කියවේ ඒ සත්‍ය මොකද්ද? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය මොකද්ද? බුද්ධ ධර්මය. බුද්ධ ධර්මය මොකක්ද? විශ්ව යථාර්ථය. කවුද ඒක අවබෝධ කරන්නේ? ඔන්නෝය දුර්වලතා තිබුණොත් අර මතු මේ කියවගෙන ඉන්න දුර්වලතා තිබුණොත් එන්න බෑ. ඒ නිසා ඒක තමයි ඒ පච්ඡන්තිම ප්‍රත්‍යාන්තය. ප්‍රත්‍යාන්ත කියලා කියන්නේ ඒ පළාත්වලට ධර්මය sannivedanaya වෙන්නේ නැහැ කියන එකයි. දැන් අද අපි ලංකාව ගැන කතා කරත් බලන්න සමහර පළාත්වලට යනකොට පන්සලක් නැහැ. පන්සල් වැහිලා ඊළඟට ස්වාමීන් වහන්සේලාත් ධර්ම විනේ ඉන්න අයත් ඒවා ඉගෙන ගන්නෙ නැහැ. උනාසල රැකියාවක් එල්ල කරලා වෙන මොනවදෝ ටිකක් කරගෙන යනවා. උපාදිත් තියෙනවා. ඇවිල්ලා බණ කියන්න ලෑස්ති වෙනවා. උපාදියට ඉගෙන ගත්තේ වෙන වෙන જાති. ඒ කියන බණ කොහොම හිටියේද? අහනත්තන්ට මොනව වෙයිද? එහෙනම් ඒත් ප්‍රත්‍යන්ත තමයි. ධර්මයක් හඬ ලැබෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය මුසු වෙච්ච සාරවත් ධර්මයක් හඬ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රත්‍යන්තයි. බලන්න මේ එක වචනයක් තුල මොනතරම් අන්තර්ගතයක් තියෙනවද? ඇතුලේ විග්‍රහය කොච්චර පුළුල්ද සාරවත්ද දාර්ශනිකද විචාරශීලීද? ඊළඟට තයෝ අපාය ආරුප්පා සංඤ්ඤම් පච්ඡන්ති මේ පිච්ච පංචින්ද්‍රියාණං වේකල්ලා මිච්ඡා දිට්ඨිච දාරුණා. ආ දරුණු මිත්‍යා දෘෂ්ටිය තිබුණොත් බරපතල විදියට නේද? එක දැඩිව ගන්න සමහර ආගම් තියෙනවානේ මෙව්වා කියලා කීවොත් නෑ හැම නෙමෙයි කියලා කොච්චර කීවත් ඒක කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සරලත් ඔය නිර්මාණවාදී සංකල්ප තිබුණා. ඒ මතක නැද්ද? වැස්ස වහිනකොට වැස්ස දෙන්නේ දෙයියෝ. අවුව පායනකොට අවුව දෙන්නේ දෙයියෝ. විදුලි කටනකොට ඔක දෙයියන්ගේ වැඩක්. ඈ ලැබගෙන යතිනකොට ඔක දෙවියන්ගේ වැඩක්. ප්‍රශ්නෙත් හදාගෙන උත්තරෙත් හදාගත්තා. හැබැයි ව්‍යාජයි. එහෙම ඇවිල්ලා අන්තිමට දෙවිවරු ගොඩයි. ගින්නට දෙවිවරු, වැස්සට දෙවිවරු, අවුවට දෙවිවරු නේද? දෙවිවරු ගොඩයි. පස්සේ මිනිස්සුන්ට දෙවියන්ට වැඳුම් පිදුම් කරනවා මිසක අනිද්දයක් කරගන්න කාලයක් නැහැ. ඒගොල්ලම මේක ඉතින් මේ අවුරුද්ද දෙකකින් අවුරුද්දකින් දෙකකින් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. සියවස් ගණනාවක් යනකොට මාරුවේ වියනවා. ආ මේ ඔක්කොම දෙවිවරුන්ට ප්‍රධාන දෙවියෙක් සිටිය යුතුයි. ඒගොල්ලම හිතා ගන්න. හෝඩුවාවක් නැහැ. මනෝභාවයක්. ඈ එතකොට එක දෙවියෙක් පුදන්න පටන් ගත්තා. ආ බහුදේවවාදයේ ඒකදේවවාදයේ බවට පත් වුණා. ඊට පස්සේ දැන් දෙවියෝ කරන දෙයක් නෙවෙයි භෞතිකවාදය. පටවියාපෝ තේජෝ වායෝ වලින් සත්වයා සකස් වෙලා තියෙන්නේ. මරණයට පත් වෙනකොට බාහිර පරිසරයේ පටවියා පොත් තේජෝ වායු වලට එකතු වෙනවා. ඒ මිසක සත්වයක් ඇත්තේ නැහැ. ඊට පස්සේ විඥානවාදය. පටවියා පොත් තේජෝ වායු වලට කයට අදාළ කොටස් ටික සම්බන්ධ වුණාට හිතට සම්බන්ධ නැහැ. හිත ඊළඟ ඉපදෙන තැනට යනවා කියලා ගත්තා. විඥානවාදය. ඊට පස්සේ නියතිවාදය. එම කෙනෙක්ම මේ විදිහට ගිහිල්ලා දිගින් දිගට යම් කාලයකදී විමුක්තිය ලබනවා. නූල් පන්දුවක් කෙලවර අල්ලගෙන දැම්මට පස්සේ එක දිගෑරලා දිගෑරලා පන්දුව විසිරලා යනවා දුර ගිහිල්ලා.
එවගේ හැම සත්වයෙක්ම විමුක්තිය ලබනවා සීමිත බව ගණනාවක් ගමන් කරලා නීතිවාදයට ගියා. ඔන්න ඔහම ආපු දිගු ගමනක්. එතකොට ඒ ආන මිත්‍යා දෘෂ්ටිය. ඔක තමයි මිත්‍යා දෘෂ්ටිය. එතකොට නිර්මාණවාදී කියලා කියන ඉතාම බරපතල මිත්‍යා දෘෂ්ටිය. අද බුද්ධ ආගමේ හැරෙන්නට අනිත් ආගම්වල නිර්මාණවාදී. හින්දු ආගමෙන් කියනවා සියල්ල සියලු දෙනා මවලා තියෙන්නේ කෘෂ්ණේශ්වර. ඉස්ලාම් ආගමෙන් කියනවා සියල්ල සියලු දෙනා මවලා තියෙන්නේ අල්ලා දෙවියන් වහන්සේ. කතෝලික ආගමෙන් කියනවා සියල්ල සියලු දෙනා මවලා තියෙන්නේ ඒගොල්ලන්ගේ දෙවියන් වහන්සේ. හිතලා බලන්න වටිනවා බැලු බැලමටම මොකක් හරි වැරදීමක් තියෙනවා. ඒ ආගමේ කෙනෙක් මැව්වා කියලා අනික් කට්ටිය කවුද මවලා තියෙන්නේ? එතකොට අපව කවුද මවලා තියෙන්නේ? ඈ ඒ නිසා බැලු බැලමටම පේනවා ලොකු මුලාවක් එතන තියෙනවා. ආන මිච්ඡා දිට්ඨිච දාරුණා. එතකොට මිත්‍යා දෘෂ්ටිය තියෙනකොට මොකද වෙන්නේ? ඉස්සරහට යන්නේ නැහැ. ඒකල නතර වෙලා බලාගෙන ඉන්න දෙවියෝ තමයි මේ ඔක්කොම කරන්නේ. ඒ නිසා අපි දෙවියන්ගෙන් ඉල්ලමු. එතන නතර වෙලා ඉන්නවා. ඈ දැන් අපේ ක්‍රම එක නෙවෙයිනේ. අපට තියෙන බුදුරජාණන් වහන්සේ ගාව නතර වෙලා ඉන්න ක්‍රමයක් නෙවෙයි. දැන් මේ සියලුම කාරණා අපට මොකද්ද මේ කියන්නේ? යථාර්ථයේ කේන්ද්‍ර කරගත්තු දේශනා මඟ පෙන්වීම. අනිත් හැම ආගමකම තියෙන්නේ දෙවියන් වහන්සේ නැත්නම් ඒගොල්ලන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ කේන්ද්ර කරගත්තු උගන්වීම. අපට තියෙන්නේ යථාර්ථයේ කේන්ද්ර කරගත්තු මඟ පෙන්වීම. බුදුරජාණන් වහන්සේ කේන්ද්‍ර කරගත්තු නෙවෙයි. ඒක නිසාම තමයි බුදුරජාණන් වහන්සේම වදාලේ තුම්හේ කිච්චං ආතප්පං අක්ඛාතරෝ තථාගතා. තථාගතයන් වහන්සේලා මඟ පෙන්වීම දෙනවා. ඔයත් ඒ මඟ පෙන්වීම තුළ යණ්ඩයි තියෙන්නේ. අපට වඳින එක, මට වඳින එක, මට පුදන එක නෙමෙයි. අන්න ඕක තමයි පින්වත්නි බුද්ධ ධර්මයයි අනිත් ආගමුයි, බුද්ධ ආගමයි අනිත් ආගමුයි අතර තියෙන වෙනස්කම්. ප්‍රධාන වෙනස්කම්. කැපිපෙනෙන වෙනස්කම්. ඒ නිසා මිත්‍යා දෘෂ්ටිය දුරලිය යුතුයි. මෙහෙම හිතන්න. ප්‍රාණඝාතය හොඳ නෑ, හොරකම හොඳ නෑ, කාමේ වර්ධව හැසිරීම හොඳ නෑ. ඒක යහපත් දැකීමක් නෙමෙයිද? ආ සම්මා දිට්ඨිය. මුසාවාදේ හොඳ නෑ, කේලම හොඳ නෑ, සැඩපරස වචනේ හොඳ නෑ, හිස් වචනේ හොඳ නෑ, අනුන්ගේ උපදූප කතා කරන එක හොඳ නෑ. ඒක හොඳ නෑ කියන එක යහපත් දැකීම නෙමෙයිද? සම්මා දිට්ඨිය නෙමෙයිද? ඒවා කරන එකද සම්මා දිට්ඨිය වෙන්නේ එතකොට? රාගය හොඳ නෑ, ද්වේෂය හොඳ නෑ, මෝහය හොඳ නෑ, මාන්නය හොඳ නෑ, දිට්ඨිය හොඳ නෑ, කුසීතකම් හොඳ නෑ, හිත විසිරෙන එක හොඳ නෑ, ක්‍රෝධය හොඳ නෑ, බද්ධ වෛරය හොඳ නෑ, ඊර්ෂ්‍යාව හොඳ නෑ, මසුරුකම හොඳ නෑ, කපටිකම හොඳ නෑ, නැති ගුණ පෙන්වන මවණ එක රඟපාන එක හොඳ නෑ, එකටේ කිරීම හොඳ නෑ, මුරණ්ඩුකම හොඳ නෑ, අපහාස කිරීම හොඳ නෑ, කාටවත් තමා හුවා දැක්වීම හොඳ නෑ. එතකොට වැරදිද මේ ටික නරකයි කියන එක? හොඳ නෑ. එහෙනම් මේ ටික අයින් කරන එක යහපත් දැකීම නෙමෙයිද? මේ ටික දුරු කරන එක සම්මා දිට්ඨිය නෙවෙයිද? මේ වඩන එක මිත්‍යා නෙමෙයිද? ඔන්න බුදුබණේ උත්තරේ තියෙනවා කාටත් ප්‍රකටව පැහැදිලිව නිරවුල් නොසංගව. ඒ නිසා අන්න ඒ විදිහට එන ක්‍රමය තමයි මෙතනදි මේ කියලා දෙන්නේ. ආන්න එක තමයි මිත්‍යා දෘෂ්ටියට ගියා කියලා කියන්නේ විනාශයක්. ඒතර සම්මා දිට්ඨිය කොතනද, මිත්‍යා දෘෂ්ටිය කොතනද? දැන් ඔය කියපු ටික මැද හොඳටම ඔය ටික හොඳටම ඇතිනේ. මිත්‍යා දෘෂ්ටිය මොකද්ද, සම්මා දිට්ඨිය මොකක්ද කියලා තෝරා ගන්න. ඒතර මිත්‍යා දෘෂ්ටියෙන් ගිහිල්ලා සම්මා දිට්ඨිය ඇති කර ගන්නට බෑ. දේහෝ ශ්‍රී අන්ත්‍රුත් ඇස්ත්‍රුත් and truth as untruth will not see truth because of they are lost in erroneous thoughts. ආනබරන් નિસરુદે સરવાસેં હિતન ઓય કીવે નિસરુદે તમાય રિસલા કીવે સરુદે નિસરવાસેં હિતન ઉદવિય હા මොකද અસત્ય સત્ય વાસેં હિતન સત્ય અસત્ય વાસેં હિતન ઉદવિય સત્ય અવબોધ કરાની નહે સત્ય අපි සත්‍යයට නිකන් සත්‍ය අවබෝධ කරන්නේ නැහැ. ඇයි? ඒ අය අසත්‍ය කියන මිත්‍යාවට ගොදුරු වෙලා ඉන්නවා. ආන බලන්න. ඒ නිසා මේ
දැන් ඔය ටිකම ඇති මං හිතන්නේ එතකොට මිත්‍යා දෘෂ්ටිය මොකද්ද සම්මා දිට්ඨිය මොකද්ද කියලා තේරුම් ගන්න. නෑ ඔය ටිකම ඇති එතකොට සම්මා දිට්ඨිය මොකද්ද මිත්‍යා දෘෂ්ටිය මොකද්ද තේරුම් ගන්න. අන්න එතන ඉන්නකොට මොකද කිව්වේ සත්‍ය අවබෝධ කරන්නට පාර වැහිලා මිත්‍යා දෘෂ්ටිය. බුද්ධාදිච්චේ අනුදිතේ අපාතු භාවෝ බුද්දස්ස සද්දම්මා මත දායිනෝ. බුද්ධ කියලා කියන්නේ හුදු නමක් නෙවෙයි. මේ සත්‍යය අවබෝධ කරපු තුමා. මේ සත්‍යය අවබෝධ කරපු තුමා. විශ්වයේ යථාර්ථය අවබෝධ කරපු තුමා පුද්ගලයාට බුද්ධ කියලා කියන්නේ. අවබෝධ කියන එකනේ බුද්ධ කියන වචනේ තේරුමත්. සත්‍ය අවබෝධ කරපු කෙනා බුද්ධ. ඒක මම අවබෝධ කරොත් මමත් බුද්ධ. ඔබ අවබෝධ කරොත් ඔබත් බුද්ධ. ඒක හුදු නමක් නෙමෙයි. ඒක ඇතුළාන්තයේ සිද්ධ වෙන ප්‍රබුද්ධ වීමත් එක්කලා විශ්වයට අනුකූලව ඒ පුද්ගලයාට ලැබෙන අන්වර්ථ නාමයක්. එතකොට ඒ සත්‍ය අවබෝධ කරපු කෙනෙකුගේ මඟ පෙන්වීම නැත්තම් තනියෙන් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් දෙන්නෙකුට විතරයි. බුද්ධත්වයට පසේ බුද්ධත්වයට වැඩ කරගෙන පුහුණු වෙලා එන කෙනෙක් ඒ දෙන්නට විතරයි ඒ උතුමන් දෙන්නට පමණයි. අනිත් අයට එතකොට මෙන්න මේ කියන මේ සත්‍ය අවබෝධ කරපු උතුමෙක් පහළ වෙලා නැති වකවානුවක නම් ඒක බාධයි සත්‍ය අවබෝධ කර ගැනීමට. එතකොට ඔන්න ඔය ටික තමයි ඔය කියන්නේ ප්‍රතිරූප දේශ වාසය කියන්නේ ඒකයි. ප්‍රතිරූප දේශ වාසය ඔය ක්ෂණ අටෙන් ඉවත් වීම ඒ ක්ෂණාටෙන් යුක්ත වීම ප්‍රතිරූප දේශවාසය නෙමෙයි. මොකද සත්‍ය අවබෝධ කරන්නට ඔය තයෝ අපාය ආදී වශයෙන් කියවෙච්ච කාරණා අට හරස්. සත්‍ය අවබෝධ කිරීමට ඔය කියවෙච්ච කාරණාවලින් අනිත් පැත්ත උපකාරයි. අපාය තුනයි අරූප අසඤ්ඤ එතන ඒ දෙකම එකට ගන්නවා. ප්‍රත්‍යන්ත ජනපද ධර්මයක් අහන්න බලන්න නොලැබෙන පංචේන්ද්‍රියන්ගේ විකලත්වය දරුණු මිත්‍යා දෘෂ්ටිය සත්‍ය අවබෝධ කරපු කෙනෙකුගේ මාර්ගෝපදේශකත්වයේ මතුවලා නැති කාලය. ඔන්න ඔය ටික ප්‍රතිරූප දේශ වාසයේ නෙමෙයි. ඔය ටිකේ මිදිලා තියනවා නම් ප්‍රතිරූප දේශ වාසය. එහෙනම් දැන් අපි අපේ දිහා බැලුවොත් ශ්‍රාවක ඔබට එබිල බැලුවොත් ඔබට පේනවා අපායට යොමු වෙලා නැහැ. අරූපාසඤ්ඤ දෙකේ ඔබ ඉපදිලත් නෙවෙයි මේ හොඳ තැනක ඉන්නේ. ඔබට ධර්මය අහන්න නැති තැනකත් නෙවෙයි ඔබ ඉන්නේ. ඔබ මිත්‍යා දෘෂ්ටියට ගොදුරු වෙලත් නැහැ. ඔබ පංචේන්ද්‍රයන්ට විකලත්වයට පත් වෙලත් නැහැ. ඔබ සත්‍ය අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මය නොපවතිනා තත්ත්වයකත් නෙමෙයි තියෙන්නේ. එහෙමනම් පතිරූප දේශ වාසෝච්ච සුදුසු ප්‍රදේශයක වාසය කිරීම අර කියන දුර්වලතා නැති කරලා නැති කිරීමේ වැඩපිළිවෙලේ යමින් නැති කරලා ජීවිතය සුවපත් කර ගැනීම සඳහා මෙන්න මේ කියන ප්‍රතිරූප දේශ වාසය කියන අංග 8කින් යුක්ත වෙච්ච කාරණා ටික අත්‍යවශ්‍යයි. එතකොට එහෙම වෙනකොට එක මෙලොව දියුණුව සැලසෙනවා සතුට සම්පූර්ණ වෙනවා කියලා පැහැදිලි අවබෝධයත් එක්කලා. බුදුදහමේ අවබෝධයයි සත්‍ය අවබෝධයයි සැපතයි දෙකම එකට. අවබෝධයේ යම් තාක් දුර ගිහිලා තියෙනවද සැප ඒ තාක් දුර ලැබිලා තියෙනවා. අවබෝධය පරිපූර්ණද සැප පරිපූර්ණයි. දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම, සමුදය සත්‍ය අවබෝධ කිරීම, නිරෝධ සත්‍ය අවබෝධ කිරීම, මාර්ග සත්‍ය අවබෝධ කිරීම. අනේ එහෙම ගත්තට පස්සේ ඒ අවබෝධ කර ගැනීම මෙලොව සැපයි අහෝසුඛං අහෝසුඛං. රහත්ුනේ නැත්නම් පෘතුග්ජනෙක් නම් එහෙම නැත්නම් යටමාර්ගඵලලාභීෙක් හෝ පෘතුග්ජන කෙනෙක් කරිනම් මේ ටිකෙන් වැඩගත්තා නම් පරලොවත් හොඳයි. යටමාර්ගඵලලාභීෙන් නම් නියතෝ සම්බෝධි පරායනව කෙලින්ම අරහත්වේ කෙලවර කොට පවතිනවා. අනිත් කෙනෙක් නම් ඒ මාර්ගඵල ලාභියෙකු වීමට කටයුතු කරගෙන යන කෙනෙක්. එම නිසා ඔය කියන ප්‍රදේශයක ඔය කියන අක්ෂණ වලින්
තොර ප්‍රදේශයක වාසය කරන්න ලැබෙනවා කියලා කියන්නේ ඒයින් ප්‍රයෝජනය ගන්නවා කියලා කියන්නේ ඒ ප්‍රයෝජනය ගැනීම සඳහා අර කියන ප්‍රතිරූප දේශ වාසය අවශ්‍යයි එම නිසා මෙලොව දියුණුවට පරලොව සුගතියට සත්‍ය අවබෝධයට ප්‍රතිරූප දේශ වාසය උපකාරයි ඒ නිසා එය මංගල කාරණයක් එහෙමයි ස්වාමීන් වහන්සේ අපිට බොහොම පුළුල් අවබෝධයක් පුළුල් පැහැදිලි කිරීමක් මේ ප්‍රතිරූප දේශ වාසෝච කියන කාරණාව සම්බන්ධව එහෙමනම් අපි හැම වෙලාවෙම හිතන්නේ මේ මේ සුදුසු ප්‍රදේශය කියන එක අපි වෙනත් විග්‍රහයක් සමහරට එක එක්කෙනාගේ තුල මේ පිංගතුන් තුලත් වෙන වෙන විග්‍රහයන් තියෙන්න පුළුවන් එනවාට ස්වාමීන් වහන්සේ මේ විග්‍රහයන් කරන්නේ ත්‍රිපිටකය සම්බන්ධව මනාලෙස අධ්‍යයනය කරලා ඒ පාලි සංස්කෘත දැනුම් සම්භාරයක් එකතු කරගෙනයි මේ සියලුම විග්‍රහයන් සිදු කරන්නේ ඒක නිසා උන්වහන්සේ මේ සම්බන්ධව පූර්ණ විග්‍රහයක් සිදු කරන්නේ මේ සියලුම ත්‍රිපිටකය සම්බන්ධව කරුණු ඉතාමත් තීක්ෂණ මේ සම්බන්ධව තීක්ෂණ නුවණක් දැනුමක් ඇතුවයි මේ කරුණු සම්බන්ධව විග්‍රහයන් කරන්නේ එහෙමනම් අපි සුදුසු ප්‍රදේශයක වාසය කිරීම ඊට පස්සේ සඳහන් වෙනවා ඊළඟ කාරණාව තමයි මේ පුබ්බේච කත පුඤ්ඤතා කියලා ඒ කියන්නේ පෙර කරනද පින් ඇති බව ස්වාමීන් කොහොමද අපි මේ කරුණ මෙතන බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් සමගම මෙතනට සම්බන්ධ කරගන්නේ මනුලවක දෙව්ලවක බඹලවක උපදීන උපදීමම සංකේතවත් කරන්නේ පෙර පින් කොට ඇති බව ප්‍රතිපත්ති වශයෙන් සත්‍ය අවබෝධ කරන්නටයි මේ ධර්ම උත්සාහය කියලා දාන සීල සමත විපස්සනා භාවනා දස පුණ්‍ය ක්‍රියා දිනු කරගෙන යනවන එබඳු කෙනාගේ සුගති සුගතියේ ඉපදීමත් අහම්බෙන් කරපු කුසලයක විපාකයක් වශයෙන් සුගතියක ඉපදුණු කෙනෙකුගේ ස්වභාවයත් හරි වෙනස් දෙන්නටම පෙරපින් තියෙනවා හැබැයි පළවෙනි එක්කෙනා හරි විශිෂ්ට එක්කෙනෙක් යාට ලැබෙන සැපවලට එයා පියරු වැටෙන්නේ නැහැ දෙවෙනි එක්කෙනා අහම්බෙන් කරගත්තු කුසලයකින් ආපු නිසා ලැබෙන සැපවලට වියරු වැටෙනවා ලැබිච්ච සැප කලමනාකරණය කරගට දන්නේ නැහැ දුර බලල කටයුතු කිරීමේ හැකියාව නැහැ ඒ නිසා යාට එක අනර්ථය පිණිස අර අපට තියෙන්නේ තියනවානේ පලං වේ කදලින් හන්ති පලං වේලුන් පලං නරං සක්කාරෝ කාපුරිසං හන්ති ගබ්බී අස්සතරින් යථා අමෙතනනේ එතන කියනවා පලං වේ කදලින් හන්ති කෙසෙල් ගහේ ඵලය දෙනවා කියලා කියන්නේ ගහ ඉවරයි පලං වේලුන් පලං නලං ගුණගස් වගේම තවත් මේ බටගස්වල පල හට ගන්නවා කියන්නේ මල් හට ගන්නවා කියන්නේ ගහේ අවසානය සක්කාරෝ කාපුරි සංහන්ති එතකොට ලාභ සත්කාර ලැබෙනකොට නිඳිත පුරුෂයා විනාශ වෙනවා ගබ්බී අස්සතරින් යතා එතකොට ඒ කොටලු දෙන ගැබ් ගන්නවා කියලා කියන්නේ ඒ පැටව ලැබෙනකොට කොටලු දෙනගේ මරණය අන්න එහෙමයි එතකොට අන්න ඒ විදිහට ගත්තට පස්සේ අර ප්‍රතිපත්තියකින් තොරව හම්බෙන් කරගෙන ආපු දාන පින්කමක වාග්ය දෙයක ප්‍රතිඵලයක් වශයෙන් උපන්න කෙනෙකුට ඔය විනාශය සිද්ධ වෙනවා. එතකොට පෙරපින් ඇති වුණත් එක කලමනාකරණය කරගන්නට තේරුමක් නැතිකම නිසා ලැබෙන බොහෝ දේ විනාශයටපත් වෙනවා. එතකොට පෙර කල පින් ඇති බව අනිත් පැත්තෙන් දාන කරලා තියෙනවා තෘෂ්ණාව අඩු වෙන විදියට. සිල් රැකලා තියෙනවා ද්වේෂය අඩු වෙන විදියට. සමත විපස්සනා කරලා තියෙනවා මෝහය අඩු වෙන විදිහට දාන සීල භාවනා පිළිවෙත් පුරලා තියෙනවා ලෝභ ද්වේෂ මෝහ අඩු වෙන විදිහට ලෝභ ද්වේෂ මෝක්ෂය කරන්න සත්‍ය අවබෝධයටයි කියලා හිතලා එතකොට බඳු කෙනෙක් කර ලැබිච්ච දෙයට වියරු වැටෙන්නේ නැහැ ඒ ජීවිතේ බෝසත් ජීවිතේ කාකෘතිය ගන්නවා බෝසත් ජීවිතේ කාකෘතිය ගන්නවා ඒ ජීවිතේ රැකගෙනම මොකද සසර කරගෙන තියෙන පුරුදුතාව හරි විශිෂ්ට එකක් වියරු වැටෙන්නේ නැහැ ලැබිච්ච දෙයට හැම දෙයකම ඇත්ත බලනවා මාර්ගඵල ලබල නැති වුණත් යථාපි උන්හේ විජ්ජන්තේ අපරං විජ්ජති සීතලං ඒවං තිවග්ගි විජ්ජන්තේ නිබ්බාණං ඉච්චිතබ්බකං ඔය සුමේද තාපසතුමා එතකොට සාරාය සංඛ කල්පලක්ෂයකටත් එහා පැත්තේ එතකොට
සුමෙද තාපස්තුමා අන්න හිතනාකාරී චින්තනේ හරි වෙනස් සීතල තියෙනවා ඊට පරස්පර උණුසුමක් තියෙනවා අඳුර තියෙනවා ඊට පරස්පර ආලෝකයක්ත් තියෙනවා ඒ වගේ රාග ద్వේෂ මොහ ගිනි තියෙනවා නම් එයින් එහා ගිය ඒවා නිවීම කියලා දෙකුත් තිබිය යුතුයි අන්න ගලපන හැටි විශ්වේ පවතින හැම දෙයක්ම තුන්වෙනි හැකින් ගලපන හැටි ඒ ගැලපූ එකේ උපනිෂ්ඨේ ශක්තිය ඒ ගලපන්නට පුරුදු වෙච්ච එකේ උපනිෂ්ඨේ ශක්තිය පුරුදුතාව නේද ලෙඩ කුදකින කොට නොබල ඉඳ නෙමෙයි කල්පනා වුනේ ඇයි ලෙඩ වෙන්න හේතුව බටත් ඔය අත්දැකීම එනවද අන්න තුන්වෙනි හැකින් සාමාන්‍ය ලෝකයා ලෙඩුන් දිහා බලන්න කැමති ලෙඩුන් දිහා මොකටද බලන්නේ අපට පුළුවන් නේ මේ හොඳ මිනිස්සු ඉන්නේ ඔවා දිහා බලලා හිතට දුක ඇති කරගන්න ඕනේ නෑනේ බෝසතාණන් වහන්සේ දුක ඇති කරගන්නේ ලෙඩුන් දිහා බලලා දුක නැති කිරීමට මනස ගවේෂණය කරනවා මහල්ලන් දිහා ගොඩක් දෙනෙක් බලන්නේ නැහැ මොකද තරුණේවත් යෙදි මහලුන් දිහා බලන්නේ බෝසත් ජීවිතයක් ගත කරන උදවිය බෝසත් වරියක වන උදවිය මොකද කරන්නේ ඒ අය මහල්ල දිහා බලනවා මේ තත්වේ මටත් උරුමද මොකද මෙයාට මෙහෙම වෙන්න හේතුව මා වගේම මිනිස්සෙක් නේ අන්න තුන්වෙනි හැකින් බලනවා මලකඳ දිහා ඇතමෙක් භයෙන් බලනවා ඇතමෙක් දුකෙන් බලනවා ඇතමෙක් නොබල ඉන්නවා තමන්ට යා සම්බන්ධතාව තියෙන ආකාරය අරව බෝසත්වරයෙක් බෝසත්වරියක් මලකඳ දිහා බලන්නේ මේ කඳත් මල බවට පත් වෙනවද මලබවෙන් විමුක්ත අමරණීය තත්වයක් තියෙනවද අන බෝසත්වරයෙක් බෝසත්වරියක් ඒ වගේ ගවේෂණයක් රිසර්ච් එකක් තමයි කරන්නේ පැවිදිරුව දකිනකොට එතනින් අර අතීත ජීවිතවල දිනු කරගත්තු සාන්ත පණිවිඩයට ඇරයුම් කරනවා ආමන්ත්‍රණය කරනවා මනස අවදි කරනවා මෙහෙම වෙන්නට ඕනේ මේක තුල නිවීමක් තියෙනවා කියලා ඉදිරිතර වෙනවා පෞරුෂය වඩනවා ඒ පැත්තට හැරෙනවා ගුණධර්ම වඩනවා නිවීම හොයනවා ඇවිලීම අත්හරිනවා අන්න ඒ විදිහට එන ක්‍රමයේ තමයි මෙතනදී මේ කියාගෙන එන්නේ ඉතින් ඒ විදිහට ආවට පස්සේ ඔය කෙලස් කියනවනේ අත්තට මෙහෙම ඉමේ සත්තා පොබ්බ හේතු නියාමේනේව ලෝභුස්සදා දෝසුස්සදා මෝහුස්සදා අලෝභුස්සදා අදෝසුස්සදා අමෝහුස්සදා මේ සත්‍යය පෙර ලෝභ ද්වේෂ මොහ අලෝභ අද්වේෂ අමෝහ දිනු කරලා තියෙන ආකාරය අනුව තමයි ඒ සත්වයාගේ මේ ජීවිතයේ සිටුම් පැටුම් ආකල්ප සංකල්ප බොහෝ සෙයින් නැගෙන්නේ අතීතයේ අපි දානයක් ගමු නිදසුනක් විදියට දානයක් කරනවා එයාට එයා දානය කරනකොට එයාට ලෝභය ගොඩාක් මගහැරලා දෙනවා හැබැයි ද්වේෂය දෙපසින් වැඩ කරලා තියෙන පූර්ව අපර වශයෙන් මොහය දෙපසින් වැඩ කරලා තියෙනවා පූර්ව අපර වශයෙන් එයා උපන්නට පස්සේ ලෝභය අඩු නිසා උපන්නට පස්සේ යාගේ ලෝභය අඩුයි ද්වේෂයේ මොහේ වැඩි ඒ වගේම තව එක්කෙනෙක් ලෝභය දෙපසින් වැඩ කරලා තියෙනවා දානෙ කරනකොට වෙයි මෛත්‍රිය තිබිලා තියෙනවා මොහය දෙපසින් වැඩ කරලා තියෙනවා පූර්ව අපර වශයෙන් එයා උපන්නට පස්සේ ද්වේෂය අඩුයි හැබැයි ලෝභයයි මොහයයි වැඩි. තව කෙනෙක් අනිත් පැත්තට ගත්තර පස්සේ ඥානවන්තකම තියෙනවා. හැබැයි ඥානවන්තකමට සරිලන පරිදි මනස පාලනය කරන්න බෑ. සුළු දෙයකට හරි ඇලීම ගැටීම එනකොට පාලනය කරගන්නට බෑ. එතකොට දානෙ කරනකොට අනිසංස පිළිබඳව හොඳට දන්නවා කම්මස්සගත ඥානය තියෙනවා. ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට කෙලෙස් දුරු කරගන්නට ඕනේ කියලා හිත තියෙනවා. හැබැයි පාලනය වෙන්නේ නෑ ලෝභයෙන්, රාගයෙන්, ද්වේෂයෙන්. එයාට මේ ජීවිතේ උපන්නට පස්සේ මෝහය අඩුයි රාගය ද්වේෂය වැඩි. ඔක අනිත් පැත්තට ගත්තාට පස්සේ අලෝභ අද්වේෂ අමෝහම වැඩ කරා නම් එයාට මේ ජීවිතේදී උපන්නට පස්සේ රාගයත් අඩුයි ද්වේෂයත් අඩුයි මෝහයත් අඩුයි. මං හිතන්නේ ඔක තේරුම් ගන්නට කෙනෙකුට බැරි කමක් නැහැ. ඔන්න ඔක තමයි කියන්නේ පුබ්බේච කත පුඤ්ඤතා. අන පෙර පින් කළ බව මහා දෙයක්. ඒ කියන්නේ පෙර හොඳට ප්‍රතිපත්ති පුරාගෙන ඇවිල්ලා තියෙන කෙනෙකුට නම් ගොඩාක් රාග පීඩා අඩුයි, ද්වේෂ පීඩා අඩුයි, මෝහ පීඩා අඩුයි. යමෙක් හිතනවා නම් රාගය, ද්වේෂය, මෝහය ආදී කෙලෙස් වැඩි වෙන්න බව කෙනෙකුට සැපසහිතයි කියලා ලොකු වැරදීමක්. රාගය, ද්වේෂය, මෝහය තියෙන බහුලව තියෙන කෙනා තමයි මේ ලෝක වැඩිම
වැඩියෙන්ම දුකෙන් ඉන්නේ වැඩියෙන්ම අසහනෙන් ඉන්නේ මොකද මොන දේ ලැබුණත් විඳින්න මනස සංවර නැහැ මනස කන්ට්‍රෝල් නැහැ මොන දේ ලැබුණත් ඒකෙන් තෘප්තිය ලබන්නට බෑ අසහනය අතෘප්තිය ප්‍රසංසුංකම මෝදු ගලනවා ඉතින් ඒ නිසා රාගය ද්වේෂය මොහය මේ ජීවිතේ වැඩි කියලා කියන්නේ අතීතේ ගොඩක් ඒවා වැඩෙන වැඩ කරලා තියෙන නිසා රාගය ද්වේෂය මොහය අඩුයි කියලා කියන්නේ මේ ජීවිතේදී රාගය ද්වේෂය මොහය ඒ ජීවිතයට පීඩා කරන ගතිය අඩුයි ඉතින් ඒ නිසා ඒ දාන සීල සමත විපස්සනා භාවනා මෙන්න මේ විදිහට කරගෙන යනකොට ඒ කරගෙන යෑමට ලොකු පහසුවක් සපයනවා අතීත ජීවිතවලදී හොඳට ප්‍රතිපත්තියක් වශයෙන් කෙලෙස් වලට අභියෝග කරමින් අවබෝධයෙන් යුතුව දැක්මක් ඇතුව ප්‍රතිපත්තිය ශක්තියෙන් ඉලක්කෙල්ල කරලා හොඳට ශක්තිමත්ව කරගෙන ආවනම් අනේක පුණ්‍යවන්ත ජීවිතයක් ඒ ජීවිතයට කෙලෙස් තිබුණත් ඒක කළමනාකරණය කරගන්න කන්ට්‍රෝල් කරගන්නට හැකියාව තියෙන නිසා අනේක තමයි කියේ පුබ්බේච කත පුඤ්ඤතා ඊත මංගල මුත්තම ඒක මේ ජීවිතයත් සාර්ථකව මේ උතුම් ආකාරයෙන් සම්භාවනීය ආකාරයෙන් වැදගත් ආකාරයෙන් මහත්ම ගතියෙන් යුතුව ජීවිතේ පාවිච්චි කිරීමටත් අනුන්ට හිංසා පීඩා නොකර ජීවිත පවත්වාගෙන යනටත් අනුන්ගෙන් පීඩා આવොත් ඒ වගේ එච්චර මනස කම්පිත කරගන්න නැතුව ආරක්ෂා කර ගැනීමටත් මධ්‍යස්ථව ඒ කියන්නේ මෙලව සැපතට පරලොවටත් ඒ ක්‍රමයෙන්ම සුගති සැපතට ඒ ක්‍රමය සත්‍ය අවබෝධය කෙලවර කොට පවතිනවා එම නිසා පෙර පින් කළ ඇති බව මංගල කාරණයක් ලෙස භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එමයි සන්නස අපිට දැන් පුබ්බේච කත පුඤ්ඤතා එහෙමනම් පෙර පින් කළ ඇති බව යන අදහසෙන් කොහොමද පැහැදිලි කරන්නේ කොහොමද උන්වහන්සේගේ විග්‍රහය කියලා අපිට බොහොම පැහැදිලි එහෙමනම් අපි මේ හයවෙනි මංගල කාරණාව හැටියට අත්ත සම්මා පනීදීච ඒතම් මංගල මුත්තමං එහෙමනම් අපි කොහොමද අවසාන වශයෙන් මේ වැඩසටහනේ අවසාන කාරණාව විදිහට අපි දකින කාරණාව මේ සාකච්ඡාවට භාජනය කරන්නේ අත්ත සම්මා පනීදීච සෝවන්නංස කොහොමද මේ කාරණාව දැන් අනික් කාරණා දෙක සම්බන්ධව සාමාන්‍යයෙන් අපිට ඒ පාලි වාක්‍ය කියවෙනකොට යම්කිසි අදහසක් එනවා ඒ වුණාට මේ අත්ත සම්මා පනීදීච කියන කාරණාව සම්බන්ධව යම්කිසි පැහැදිලි විග්‍රහයක් එන්නේ නැහැ ඒ කාරණාව කියපු ගමන් එහෙමනම් සෝවන්නංස කොහොමද මේ ධර්මයේ විග්‍රහ වෙන්නේ මේ අත්ත සම්මා පනීදීච කියන මේ මංගල කාරණාව සම්බන්ධව අත්ත සම්මා පනීදීච ඔක සමහර අය උච්චාරණය කරනවා අත්ත සම්මා පනීදිච සමහර අය උච්චාරණය කරන අත්ත සම්මා පනීදිච කියලා අත්ත සම්මා පනීදිච නිවැරදි එක එහෙමයි එතකොට අත්ත කියන්නේ තමා පනීදි කියලා කියන ප්‍රාර්ථනාව සම්මා කියන්නේ මනා හා තමා මනාව පවත්වා ගැනීම ප්‍රාර්ථනාව අදිෂ්ඨානය බලාපොරොත්තුව ඒ අර්ථ එහෙම ගත්තට පස්සේ තමා මනාව පිහිටුවා ගැනීම කියන එකෙන් අදහස් කරන්නේ විනාශකාරී දේවල් කරන්නේ නැතුව මනුෂ්‍යත්වයට ගැළපෙන විදිහට කටයුතු කරගෙන යා යුතුයි කියන කාරණයයි. ඉතින් කෙටියෙන්ම ගත්තොත් ඒක තමයි ඒකේ තේරුම. එතකොට භෞතික දේ එල්ල කරලා දුවන සත්වයාට භෞතික දේ ලැබෙයි. හිතුවටත් වඩා ලැබෙයි. හැබැයි නොලැබෙන දේකුත් තියෙනවා. සැපත සතුට සංසිඳීම නිවීම සාන්තිය ඒක ලැබෙන්නේ සැපත සතුට නම් හොයාගෙන යන්නේ සැපත සතුට ඉතුරු වෙන වැඩ කරන්නට ඕනේ අපි හිතනවා අපට තේරෙනවා මේ ක්‍රමයට ගියාට පස්සේ සැපත සතුට ලැබෙනවා කියලා අපි යනවා ඉතින් එහෙම දුවන උදවිය ටිකක් හරි නතර වෙලා බලන්නට ඕනේ මේ තාක් අපි කිමු කවුරුදු 30ක් 40ක් 50ක් 60ක් 70ක් ගමන් කළ ජීවිතයක් කියලා තමා පොඩ්ඩක් ආපස්සට හැරිලා බලන්නට ඕනේ දැන් මේ ආපු ක්‍රමයෙන් සැප ඉතුරු වෙලා නැහැනේ ඒ කියන්නේ බලාපොරොත්තු වෙච්ච ඉලක්ක පහු කරගෙනත් ගිහිල්ලා තියෙනවා මේ සංදිස්ථානවලදී එතකොට හිතුවේ බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට එනකොට සැප ඉතුරු වෙනවා සතුට සම්පූර්ණ වෙනවා කියලා එතකොට බලාපොරොත්තු වෙච්ච ඉලක්කත් පහු කරගෙන ගිහිල්ලා තවත් සැපත නැහැ සතුට නැහැ සම්පූර්ණ වෙලා නැහැ එහෙනම් කල්පනා කරන්නට ඕන ඒ සැපත සතුට හොයපු
ක්‍රමය වැරදි. සැපත සතුට හොයපු ක්‍රමය වැරදි. එහෙනම් ඒ ක්‍රමය වෙනස් කළ යුතුයි. ඒක ඉතින් ලේසි පාසු දෙයක් නෙමෙයි. මොකද මනස කියන්නේ නෑ. 60යි නම් මේ ටික කරගන්න ඔයාගේ සැපත හරියනවා. 70යි නම් නෑ නෑ. ඒ පිටිපස්සට යන්න ඕනේ නෑ. මේ ටික කරන්න. එතකොට හරියනවා. මේ ටික කරන්න. 60 70 80 90 ගියත් තවත් පිරිලා නෑ. දැන් අධ්‍යක්ීම් සම්භාරයක් තියෙනවා. මෙච්චර කාලයකට සැප හෙව්වා දුක ඉතුරු වෙලා. එහෙනම් මේ හොයන්නෙත් ඒ ක්‍රමේ තමයි. එහෙනම් මේ කොහොයාගෙන ගිහිලා ඇතෙන්ද ආවත් එතන දුක ඉතුරු වෙනව නේද කියලා ඒක පිළිගන්න කැමති නැහැ. ඒක පිළිගන්න ඒ ඇත්ත පිළිගන්න කැමති නැහැ. ඒ ඇත්ත පිළිගන්න යථාර්ථය පිළිගන්න අකමැති නිසාම ඇට හොයන්නේ සැප හම්බෙන්නේ දුක. මක් නිසාද යත් සැප ලැබෙනවා කියලා අනුගමනය කරන්නේ දුක් ලැබෙන ක්‍රියාමාර්ගය. ඉතින් මේක හරි බරපතල. මේක හුඟක් අවාසනාවන්තයි. බොහෝ දේවල් තියෙන උදවිය රටේ ලෝකේ ඉන්නවා. සැපත නැහැ වුණාට සතුට නැහැ. සැපත සතුට ලැබෙයි කියලා තමයි දුවගෙන ආවේ. පිඹගෙන ගියේ. නමුත් දුක ඉතුරු වෙලා. ඉතින් මේක සෙවිය යුත්තක්නේ. මේක හොයන්නට බුද්ධිමන්තකමක් අවශ්‍යයි. මේක හොයන්නට පෞරුෂයක් අවශ්‍යයි. ඒ දෙක නැති වෙච්ච ඇත්තෝ බාහිරයට මොනව හරි ටිකක් දීලා කරලා ඇතුළ පුරව ගන්න ලෑස්ති වෙනවා. ඒක හරියන්නේත් නැහැ. බාහිරින් පිටපතන්නේ කොන්ද කඩාගත්තු, පෞරුෂය පිරිහෙලාගත්තු, මන්ද බුද්ධික උගත්තු, මෝඩ උගත්තු. එනිසා මේ යථාර්ථය දැනගෙන ඇතුළට ආමන්ත්‍රණය කරලා වැඩේ පටන් ගත්තට පස්සේ සැපත සම්පූර්ණ කරගනු තියා. සැපත ලැබෙන්නේ කොහමද? දුක ලැබෙන්නේ කොහමද? දුකට හේතු වෙන මේ ක්‍රමය, සැපත ලැබීමට හේතු වෙන මේ ක්‍රමය, ඒ ටිකවත් තේරුම් අරගෙන එකපාරටම මනස කැමති වෙන එකක් නැහැ. ඒ වුණත් මේ සැප ලැබෙනවා කියලා ආපු මාර්ගයේ වැරදි වුණත් ඒක ප්‍රතික්ෂේප කරලා එක පිටු දැකලා ඒ දුක ඉතුරු වෙච්ච නිසා ඒ මාර්ගය අත්හරින්න මනස එකපාරටම සූදානම් නැහැ. නමුත් මනස තේරුම් ගන්නවා මේ ක්‍රමයට ආවා, සැපම හෙව්වා, හම්බුනේ දුක්, ක්‍රමේ වැරදි. එහෙනම් අනිත් ක්‍රමේ පාවිච්චි කරන්නට ඕනේ. නමුත් ඒ ක්‍රමේ පාවිච්චි කරන්න එක බර ගන්න මනස සූදානම් නැහැ. එහෙනම් අඩුව තියෙන්නේ මෙතන. භෞතික දේවල් වලින් මේ අඩුව පුරවන්නට බෑ. ඒ අඩුව පිරවිය යුත්තේ ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් නෙමෙයි. ඒ අඩුව පිරවිය යුත්තේ අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන්. අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් පිරවිය යුතු, තව විදිහකට කිව්වොත් ධර්මයෙන් පිරවිය යුතු අඩුව භෞතික දෙයින් පුරවන්න යන්න 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 දුක් රික්තකේ වැඩි වෙනවා. දුකේ ධාරිතාව වැඩි වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ කියන්නේ තමා මනාව පිහිටුවා ගැනීම කියලා කියන්නේ. කෙලෙස් අඩු වෙන විදිහට සීල, සමාධි, ප්‍රඥා, සමත විපස්සනා භාවනා ආදී උතුම් ගුණාංග වලින් පෝෂණය වෙලා ඉරයි හඳයි යත ගන්න නෙමෙයි. ඇතුළාන්තයේ දිහා බලලා වෙනස් වෙලා සාන්ත වෙලා මේ ක්‍රමයට සැපත හොයාගෙන යන්න යමක් ඉතුරු කරගන්න කියන එක තමයි අත්ත සම්මා පණිදිච කියලා කියන්නේ. තමාට පිහිට පිනිස පවතින යමක් ඉතුරු කර ගන්න. අත්ත දීපා විහෙරත භික්කවේ අත්ත සරණා අනඤ්‍ය සරණා. ධම්ම දීපා භික්කවේ විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා. ඒක තමයි ධර්මය කියලා කියන්නේ. ඒ අලෝභය, අද්වේෂය, අමෝහය වැඩෙන ආධ්‍යාත්මික වැඩ. අධර්මය කියලා කියන්නේ රාගය, ද්වේෂය, මෝහය ආදී වැඩෙන ඒ වැඩ. ඒවා තුළින් ඉතිරියක් තබා ගත්තා කියන්නේ අසහනය තුළ ඔබ අකමැති වුණත් නතර වෙන්න වෙනවා. දුක තුළ, අතෘප්තිය තුළ, ප්‍රසංසුන්කම තුළ, ඉච්ඡාබංගත්වය තුළ, පසුතැවිල්ල තුළ ඔබ කැමැති වුණත් අකමැති වුණත් ඔබට නතර වෙන්න වෙනවා. ඒ නිසා මේ මඟ බැහැර කරලා මේ මඟ ගන්න. මේ මඟ සාන්තයි, මේ මඟ ප්‍රණීතයි, මේ මඟ යන්න පටන් ගත්ත තැන ඉඳලාම ඒ බව තමන්ට හෝඩුවාවන් සහිතව දැනෙනවා. ඒක තමයි උතනදි කියන්න තියෙන්නේ. එහෙමනම් අදත් අරණක රැකවරණ තේමාව යටතේ අපි දෙවෙනි ගාථා රත්නය අරගෙන
මංගල කාරණා තුනක් පිළිබඳව ඇත්තට මේ සර්ව සම්පූර්ණ විග්‍රහයක් නෙවෙයි. තව බොහෝ කාරණා ගංගාවක් ගලනවා වගේ මනසට එනවා. නමුත් කාල වේලාවත් සලකලා සියල්ල කළ යුතු නිසා මෙතකින් අදට ඔය සමාලෝචනය සදහම් කතිකාවත ධර්ම සාකච්ඡාව පිරවාණ පොත් වහන්සේ තේමා කරගෙන යන ධර්ම ධම් වැඩමුළුව සමාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් හිත නිවෙන වැඩ වලට යොමු වෙන්න, හිත ඇවිලෙන වැඩ වලින් ඈත් වෙන්න, පිරිත් පොතෙන් ලැබෙන ආශිර්වාදය ඔබ හිතන විදියට ලැබෙන්නේ නැහැ. දැන් මේ කියවෙන කරුණ වලින් වෙනස් වෙන්න, පෝෂණය වෙන්න, එතකොටයි පිරිතේ ආශිර්වාදය ඔබට ලැබෙන්නේ. පිරිත කියන්නේ හඬ නගා කිව යුත්තක් නෙවෙයි. කිව්වට කමන්නේ, අර්ථයත් එක්කලා එකත් මේ වෙමි. එහෙමනම් අද දවසේදී පිරවාණ පොත් වහන්සේ මුල් කරගත්තු ධර්ම සාකච්ඡාව සදහම් කතිකාවත මෙතනින් සමාප්ත කරනවා. මෙතෙක් වෙලා අපේ හිත්වල මේවා සාකච්ඡා කරනකොට, ශ්‍රවණය කරනකොට හිත්වල පහළ වෙච්ච කුසල චේතනා ශක්තිය බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට උතුම් තෙරුවනට පූජාවක් වේවා. අපගුරු දේවෝත්තම ශ්‍රී කල්යාණ යෝගාසන සංස්ථා සමුත්පාදක අතිපූජනීය කඩවැද්දුවේ ජිනවන් සාබිදාන නායක මහිමයන් වහන්සේගේ මහා බෝධිසත්ව ජීවිතයට උතුම් පූජෝපහාරයක් වේවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කරන සෑම සිළු දෙනාටම සැනසිල්ල වේවා. මේ ධර්ම සාකච්ඡා වැඩසටහන් අපි ගොඩාක් මහන්සි වෙලා කරන්නේ, ඒවා රටට ලෝකෙට ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය කරන බිල්පත් ගෙවීමේ කටයුත්ත කරන සන්නිවේදන කටයුතු වල බිල්පත් ගෙවීමේ කටයුත්ත කරන ඇමරිකාවේ ජීවත් වෙන සත්පුරුෂ තරුණ මහත්මයතුළු කොටේ කල්යාණ මිත්‍ර මණ්ඩලටත් මේ කටයුතු, කාර්මික කටයුතු, සන්නිවේදන කටයුතු ක්‍රියාත්මක කිරීමට උදව් කිරීම සඳහා සේවකයෙකු ලබා දීම සඳහා මාසිකව උදව් කරන බාහිර රාජ්‍යයේ වාසය කරන ඒ පින්වත් මෞතුමියටත් ආශිර්වාද කරනවා. ඒ මහත්මයාටත් පවුලේ සිළු දිනාටමත් ආශිර්වාද කරනවා. හිතවත්, මෙදහත්, අහිතවත් සිළු දිනාටම බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය වේවා. ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒ උත්තමාර්ථය ඉතායික් මනින් ප්‍රාර්ථනීය බෝධියෙන් සාක්ෂාත් කර ගැනීමටත් මේක උපකාර වේවා. හැම දිනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. අදත් සුපුරුදු ආකාරයෙන් සදහම් කතිකාවත අප සමග ගෙන යාමට කටයුතු කළ අනික් ආසනේ වැඩ ඉන්න මවනැල්ල බෝධිතැන්න යෝගාශ්‍රමයේ කෘත්‍යාධිකාරී පූජනීය තෙල්දෙනිය සුදම්මානන්ද ස්වාමීන් වහන්සේටත් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින්, ගමන් පහසුව සලසමින් පැමිණිච්ච ඒ තරුණ පුතණුවන් ඇතුළු කොට සියලු දෙනාටම ආශිර්වාද කරමින් අදට වැඩසටහනේ සමාප්තිය. සියලු දෙනාටම සියලු සැනසිල්ල වේවා.